ඒ වැඩපිළිවෙල ගුරුවරුන්ට එන්නක් කිරීමේ වැඩපිළිවෙල ඉතාමත් සාර්ථකව ක්‍රමානුකූලව කිරගෙන යනවා. කොළඹ කලාපය තුළ අද වන විට සියලුම ගුරුවරුන් එන්නත් කළා අවසන් කරනවා. හෙට වන විට කොළඹ දිස්ත්‍රික්කයේ පුරාම මේ වැඩපිළිවෙල සම්පූර්ණ කිරීමේ හැකියාවක් අපිට තියෙනවා. අද කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් නෙවෙයි දීපවියප්ත මට්ටමින් මේ එන්නත් කරන වැඩපිළිවෙල කිරීගෙන යනවා. අපේ රටේ ඉන්නවා ගුරුවරු 242,000 දැනටම ඒ ගුරුවරුන් සෑහෙන සංඛ්‍යාවකට එන්නක දීලා ඉවරයි. ගුරුවරුන්ට කිසිම අසීරුතාවයක් නොවන විදිහට ගුරුවරුන්ගේ ගරුත්වය ආරක්ෂා වන විදිහට මේ වැඩපිළිවෙල සංවිධානය කෙරෙලා තිබෙනවා. මේකේ අරමුණ තමයි හැකිතාක් ඉක්මනට අපේ රටේ පාසල් යළි විවෘත කිරීම. මාර්ගගත අධ්‍යාපනයේ කළ යුතු දෙයක් මෙවන් තත්ත්වයක් තුළ. හැබැයි මම මොහොතකටවත් විශ්වාස කරන්නේ නැහැ පන්ති කාමරයේ ඉගැන්වීමට සතුටුදායක හැම අතින්ම සතුටුදායක විකල්පයක් කියලා දුරස්ථ හෝ මාර්ගගත අධ්‍යාපනයේදී යම් යම් දෝෂ තිබෙනවා. ඒ නිසා රට මේ විදිහට වහලා තියන්ට බෑ. පාසල් මේ විදිහට දිගින් දිගටම වහලා තියන්න බෑ. මුළු රටම විවෘත කිරීමේ වැඩපිළිවෙලේ අන්තර්ගත කොටසක් හැටියට අපි පාසල් විවෘත කරනවා. පියවරෙන් පියවර සියලුම අවස්ථාවලදී සෞඛ්‍ය උපදෙස්වලට යටත්ව. එන මාසේ අගෝස්තු මාසේ අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රථම පියවර ගැනීම. අපේ රටේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ඉතාමත් අවශ්‍ය දෙයක්. අපේ දූ දරුවන්ට අවුරුද්දක් නැති වුණොත් අධ්‍යාපනයේ ජීවිතයේ වෙන කිසිම දෙයක් වගේ නෙවෙයි ඒ පාඩුව පියවා ගන්න බැරි වෙනවා. ඒක සදාකාලික පාඩුවක් වෙනවා. ඒ නිසා අපේ ප්‍රමුඛ යුතුකමක් වෙනවා මේ පාසල් වැඩපිළිවෙලක් අනුව විවෘත කිරීම. ඒක අනිවාර්යෙන් අපි අගෝස්තු මාසයේ කරනවා. අතිගරු ගෝඨාභය රාජපක්ෂ ධනාත්මා මේ සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දක්වලා තියෙනවා. මේ අවස්ථාවේදී අපේ අවන්ත කෘතඥතාවයේ පිරිනැමීමට කැමති ජනාධිපතිතුමාට සෞඛ්‍ය ක්ෂේත්‍රයට හමුදාවට ශරින්ද්‍ර සිල්වා හමුදාපතිතුමාට මේ සියලු දෙනාගෙන් නොමසුරු සහයෝගය නිසා තමයි මේ වැඩපිළිවෙල මේ විදිහට සාර්ථකව කිරීමට පුළුවන්. මේ සියලු දෙනාට මගේ අවංක ස්තුතිය හා කෘතඥතාවය මේ අවස්ථාවේදී පිරිනමනවා.